பிம்ஸ்டெக் கொலம்பதி அரமே கோச்சி டிக்கெட் கான இயலயன லகுனு தென் அத்தே கெட்டிகாலீன அற்புதாய் விசுந்தும் லபாதிய யுத்தே திகுகாலீனவாய் ராஜ்ய அமதி டிவி கியாய் ஞானசார ஹிமிட பொது சமாவ துண்ணாட எரஹி நடுவே ஜனாதிபதி லேகமுத் வக உத்தர கருவேக் வே சௌக்கேட முல் தனமதி அணு ஹதரவன ஒஸ்கா லோஸ் ஆஞ்சலிஸ் நுவரதி විශ්වාසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගිනු යොබ බහුවාංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව අද කොළඹදී ආරම්භ වුණා එයටතේ 22 වන බිම්ස්ටෙක් ඉහළ පිළේ නිලධාරින්ගේ රැස්වීම අද උදෑසන පැවැත්ුණා පස්වන වරටත් පැවැතුණු බිම්ස්ටෙක් සමුළුව අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා දින තුනක් පුරා පැවැතුණු මෙම සමුළුවේ ප්‍රධාන රාජ්‍ය නායකින්ගේ සමුළුව අනිද්දා දිනේදී පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශය, බූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයන රටවල්වල විදේශ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වෙනවා. සමුළුව අද සිට අනිද්දා තෙක් පැවැත්වෙන අතර බංග්ලාදේශය, බූතානය, නේපාලය සහ තායිලන්තයන රටවල්වල නායකයන්ද අන්තර්ජාලය ඔස්සේ සමුළුව සමග එක්වනු ඇත. අනිද්දා දිනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හැබවීමට නියමිතයි. සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුරදී බිම්ස්ටෙක් සංවිධානය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල්වල නියෝජිතයන් කටයුතු කරනු ඇත. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම මෙන්ම නීතිමය ගිවිසුම් කීපයකටද අත්සන් තැබීමට මෙවර සමුළුවේදී කටයුතු කරනවා. විදේශ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්පේල්ලන මහතුරුන්ද අද පැවති සමුළුවට එක්ව සිටියා. ඉදිරි දින කිහිපය තුල දුම්රේ ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම දුම්රේ දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තත්වයකට පැමිණ ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මහනුවර සෙන්කටගල තරුණ බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. දුම්රියේ ඩීසල් බිල තෙල් සංස්ථාවට ගෙවිය යුතු ඉන්ධන බිල පවා පියව ගන්න බැරි මට්ටම තමයි ගාස්තු තියෙන්නේ ඉන්ධන මිල වැඩි වෙච්ච නිසා. එතකොට අනිවාර්යයෙන්ම මේ ඉන්ධන මිල පියව ගැනීම සඳහා අපිට යම් සංශෝධනයකට යන්න සිද්ධ වෙනවා. එහෙම නොකරනෝ නම් අපිට අතිශය විශාල ඕටි ප්‍රමාණයක් ගන්න සේවකයෝ පිරිසක් ඉන්නවා. ඒකෙන් අඩු කරලා ගෙවන්නත් පුළුවන්, මේකෙන් වැඩි කරලා ගෙවන්නත් පුළුවන්, දෙකෙන් කෝකෙන් හරි ගෙවන්න. දුම්රියේදීත් අපි ඉන්ධන මිල ලබා ගන්න පමණයි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම යම් විදියකින් මේව පහත වෙනවා නම් අපි අනිවාර්යෙන් ඉදිරියේදී අඩු වෙච්ච වෙලාවට අඩු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රට තුල පවතින ආර්ථික අර්බුදය ඇතුළු වත්මන් තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. जनता विमुक्ति රැස්වීමට සෙනග ඉන්නවායි කතාව ලස්සනයි සුරංගනා කතා කියන්න හරිම ලස්සනයි අනුර දිසා නායක හැබැයි ඡන්දය ගණන් කරාම පෙට්ටියේ බඩු නැහැ ආපහු මේක රනිල්ට දෙන්නද ආපහු මේක සජිතට දෙන්නද අවුරුදු පහක් මේ රට කාපු මහ බැංකුව මංගොල්ල කාපු අපේ මිනිස්සුගේ සහනාධාර කපපු අවුරුදු පහක් අපි UMP ආණ්ඩුව ඇතුලේ හිටියා මට කියන්න කරපු එක දෙයක් සම්පූර්ණයෙන්ම ආර්ථිකව රට විනාශ කළේ ණය අරගෙන ඒ ණය ගිහිල්ලා සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවොත් ක්‍රිකට් ගහන්න නැති ක්‍රිකට් ස්ටේඩියම් එකක් හැදුවොත් ඒ වගේම නැව්වෙ නැති වරායවල් හැදුවොත් හරිද ගුවන්තොටුපළ වල හැදුවොත් අහස් යන්ත්‍රාවල එන්නේ නැති අදත් එහෙම තමයි හම්බන්තොට වරාය ගුවන්තොටුපළ ගැන මම මේ කෙලින්ම කතා කරන්නේ ණය අරගෙන ඒව හැදුවා ඒවල ප්‍රතිලාභයක් නැහැ ණය කොහොමද පාවිච්චි කරන්න කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ අද මේ අපිට තියෙන ණය උගුල ගත්තාම අරයටයි මෙයාටයි ඇඟිල්ලක් දික් කරන්න බෑ 48 ඉඳන් තිබිච්ච ආණ්ඩු මේකේ තමන්ගේ කොටහ බාර ගන්න ඕනකම තියෙනවා සමහර පක්ෂ
අද කතා බහ කරනවා පාරට බහින්න අහවල් වෙලවන්න කියලා කියනවා එළෙව්වයි කියලා හෙට තව එක්කෙනෙක් පත් වෙලා මේකේ ලයිට් ටික ලැබෙනවද ඩීසල් ටික අඩු වෙනවද ගෑස් ටික අඩු වෙනවද ඒත් නැහැ තව සමහරු කියනවා මට වලේ දෙන්න මට පුළුවන්කම තියෙනවා අවුරුදු දෙකකට තෙල් ටික නොමිල ගන්න එහෙමනම් ඒ හාදයක් දැන් නේද තෙල් ටික ගෙනත් දෙන්න ඕනේ මේකෙන් පේන්නේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි තාමත් අපේ දේශපාලන පක්ෂ උත්සාහ කරනවා Tamanṭa බලය දුන්නොත් මේ ටික කරන්නම් කියලා ආයි පාරක් ජනතාව අමාරු දාන්න තුන්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා මීට ටික වේලාවකට පෙර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතාගේ ඉල්ලීමකට අනුවයි ජයශංකර් මහතා මෙම සංචාරයට එක්ව සිටින්නේ. කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ජයශංකර් මහතා පිළිගැනීමට ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙම සංචාරයේ අතරතුර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතාද හමු වීමට නියමිතයි. මෙම සංචාරයේදී සිදු කෙරෙන දීපාර්ශික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුන බවයි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ. ඉන්දියා විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ අතරතුර බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවටද සහභාගී වීමට නියමිතයි. දැනට උද්ගත වැත්තේ කෙටි කාලීන අර්බුද බවත් ඊට දිගු කාලීන විසඳුම් ලබා දීම රජයේ අරමුණ බවත් රාජමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. මහනුවර හාරිස්පත්තුව ආසනයේ තරුණ සම්මේලනයේ අමුතුමිනුයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව ප්‍රකාශ කළේ. භික්ෂුන් වහන්සේ සහ තරුණ තරුණියන් රැසක් එම සම්මේලනයට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගෑස් හා තෙල් ගැටලුව හමුවේ විපක්ෂය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. ගෑස් මිල, තෙල් මිල අපිට පාලනය කරන්න අමාරු. ලංකාවේ තෙල් නැහැ, ලංකාවේ ගෑස් නැහැ. මේවා අපිට පිටරටවල ඩොලර් දීලා තමයි අරගෙන ඉන්නේ. මේ අඩුපාඩුව තමයි අද අපිට සිදු වෙලා තියෙන්නේ. හැබැයි මේක කෙටි කාලීන අර්බුදය. කෙටි කාලීන අර්බුදවලට දිගු කාලීන විසඳුම් හොයන ආණ්ඩුවක් මේපත් වෙලා තියෙන්නේ. මේ හැම දෙයකටම විපක්ෂයේ විරුද්ධ වෙනවා. එක වෙලාවකට කියනවා බදු වැඩි කරන්න කියලා. අනිපැත්තෙන් කියන බදු අඩු කරන්න කියලා. මේ දෙබඩි ප්‍රතිපත්තිය තමයි යහපාලන ආණ්ඩුවේ තියෙන්නේ. ඒවට ජනතාව රැවටෙන්න හොඳ නැහැ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවදේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් තීරණයට එරෙහි පෙත්සමක වග උත්තර කරුවෙකු ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියමව සිටියේදී පොදු සමාව හිමි වුණේ. ඊට එරෙහිව සන්ධ්‍යා එක්නලිගොඩ මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා. පෙත්සම සලකා බැලීම සඳහා ලබන මාස 17 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා. මේ අතර ඥානසාර හිමියන් පොදු සමාවයට නිදහස් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි අධ්‍යක්ෂවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද ලබන මාස 17 වනදා කැඳවීමට නියමිතයි. 2021 රාජ්‍ය නාට්‍ය උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්ුණා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද රාජ්‍ය නාට්‍ය උළෙලට එක්ව සිටියා. රාජ්‍ය නාට්‍ය තරගාවලියේ අවසන් වටේට තීරණු නාට්‍ය පසුගිය පෙබරවාරි 17 වනදා සිට මාර්තු 6 වනදා දක්වා මර්දාන එල්ෆින්සන් රඟහලේදී වේදිකාගත කෙරුණා. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එක්වයි මේ සම්මන්ත්‍රණය කරන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය යන අංශ දෙක යටතේ සම්මාන පිරිනැමුණා. වසරේ හොඳම කෙටි නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය රත්මල් යහනක සිටපී නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් සචිත්‍ර රාහුබද්දට හිමි වුණා. කෙටි නාට්‍ය වසරේ හොඳම නළුවා ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ රත්මල් යහනක සිටපී නාට්‍යයේ පොලිස් නිලධාරියාගේ චරිත නිරූපණය කළ දේශාන් සේනාරත්නයි. හොඳම කෙටි නාට්‍ය නිලිය පළමු ස්ථානය ෆ්ලේවර්ස් නාට්‍යයේ කැලුම්ගේ චරිත නිරූපණය කළ තෙරුණි ආශංසා පීරිස් හිමි කරගත්තා. වසරේ හොඳම දිගු නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඇන්ටික් කඩයක මරණයක් නාට්‍ය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම දිනාගත්තා. වසරේ හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් අසංක ගුරුසිංහ සහ ගයන් රන්දීර ප්‍රනාන්දු සම්මානය හිමි කරගත්තේ ප්‍රේමයේ නගරය නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන්. වසරේ හොඳම දිගු නාට්‍ය නළුවා ලෙසින් සම්මානය හිමි කරගත්තේ ඌරෝ අතර පෝක් නාට්‍යයේ මිනිසාගේ චරිත නිරූපණය කළ සමිත සුදීෂ්වරයි.
වසරේ හොඳම දිගුණාට නිලිය සම්මානය ඇන්ටික් කඩේක මරණයක් නාට්‍යයේ සරලාගේ චරිතය නිරූපණය කළ නිපුණි ශාරදා පතිරගේ හිමි කරගත්තා. රජය යහපත් වැඩවලට අකුල් නොහෙලා විපක්ෂයේ සහය ලබා දෙන්නේ නම් රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සැවීම අපහසු කරුණක් නොවන බව ආචාර්ය පූජ්‍ය තුන් හිටියාවේ ධම්මලෝක ස්වාමීන් වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සාමූහික තීරණයක් ගත්තා නම් රාජ්‍ය නිලධාරීන් සහ මේ මැති ඇමතිවරුත් ඒ දෙපිරිසම එක අරමුණකට ඇවිල්ලා වැඩ කරා නම් මං හිතන්නේ ඉතින් මේවට විසඳුම් හොයන්න තිබුණා. නමුත් එක කට්ටියක් රසායනික ඉල්ලයි කියනකොට අනිත් කට්ටිය කාබනික ඉල්ලනවා. මේක ඇතුළෙමනේ මේ ගස්ටනේ නිර්මාණය වුණේ. ඒ හරහානේ මාධ්‍යට ගිහින් මාධ්‍ය හරහාට ගියාට පස්සේ මිනිසුන් තේරුම් ගන්න බැරි වුණා මොකද්ද ඇත මොකද්ද බොරුව කියන එක. ඒ හරහා තවත් වාස් ලබා ගන්න හිටපු අනිකුත් පොඩි පොඩි පක්ෂ වේවා නැත්නම් සංවිධාන වේවා මිනිසුන්ට කතා කරා මෙන්න උඹලට දෙන්නේ මේ ටික. ඒක නිසා පාරට බහිමු. අර මිනිස්සු ඇත්තටම දන්නේ නැහැ නිකන් ඔබ හිතන්නේ ඈත පිටිසර ගමක ඉන්න ගොවියෙක් දන්නවද මේ කාබනිකේ මේ වගේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා. ඔහු වගා කරන්න දන්න බව ඇත්ත. ඔහු පොහොර ගහන්න දන්න බවත් ඇත්ත. පොහොර ගහන බවත් ඇත්ත. හැබැයි මේ වගේ අඩංගු අමුද්‍රව්‍යයන් මොනවද කියලා ඔහුට අවබෝධයක් තියෙනවද නැහනේ. ගොවියෝ පහුගිය දවස්වල පඹය පුච්චන් ওই දේවල් කරන්න පටන් ගත්තේ ඒ අයගේ ඔලු සෝදන්න පුළුවන් වෙච්ච නිසා. ඔලු සෝදන්න පුළුවන් වුණේ ඒ ස්වාධීන මිනිස්සෙක් එතන නොහිටිය නිසා. ඒකයි මම කිව්වේ මේ රටේ අපි බිහි කරන්න ඕන ස්වාධීන තීන්දුව తీරන ගන්න පුළුවන් මනුස්සයෙක් බිහි කරොත් ඔහු කාටවත් යැපෙන මනසකින්වත් එහෙම නැත්නම් තවත් කෙනෙකු වෛර කරන මනසකින්වත් ජීවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු දිගටම බලන්නේ තව කෙනෙක් කියන දේ කරන්න. රටට අවශ්‍ය කරන බවභෝග ටික වගා කරගෙන නිෂ්පාදනාර්ථිකය තුල යම් ආකාරයක ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න හේතුව තියෙන රාජ්‍ය සේවකයා ළඟ නැත්නම් රාජ්‍ය සේවකයා යම් තැනක අසරණ කරන පාලකයා තුලේ රාජ්‍ය ප්‍රතිපත්තියේ નિවරදව නිර්මාණය නොකිරීම. බෙහෙත් ගේනකොට ගිනාපෙකට බනිනවා. ගේ නැති වෙනකොට පරක්කොයි කියලා බනිනවා. විදිනකොට ඒක කාර්ය ක්ෂම නැහැ කියන ඊට පස්සේ හමුදාවෙන් දාලා ඉන්ජෙක්ට් කරනකොට මොකද්ද කිව්වේ හමුදාව වැඩකරුවන් විදිහට අරගෙන තිනවා හමුදාවට ඒක ගැළපෙන මේ ආදී වශයෙන් මොකක් හෝ මාත්‍රිකාවක් දාලා ඕනෑම රජයක් යහපත් දෙයක් කරනකොට ඒකට අකුල් හෙලීම කකුලෙන් ඇදීම තමයි මේ ලංකාවේ තියෙන විපක්ෂී කාර්යභාරය වෙලා තියෙන්නේ. හැබැයි ඒ රටවල එහෙම නෙමෙයි. යහපත් වැඩක් රට වෙනුවෙන් පුරවැසියා වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරනකොට විපක්ෂී යහපත් දෙයක් නම් ඒ දෙගොල්ලේ එකතු වෙලා ඒක තවත් ශක්තිමත් කරලා ඉදිරියට අරන් ගියා. ඉතින් එහෙම සංස්කෘතියක් ලංකාවේ ඇත්තටම ඇති වෙන්න ඕනේ. 2022 චන්ද නාමලේඛන සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. මේනුවිට දිවෙනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් වලට මේ චන්දිමෙන් ගණන් ගැනීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. අපි සෑම ගෙදරකටම ග්‍රාම නිලධාරී මහතුන් විසින් VC ආකෘතියක් බෙදීමේ කටයුතු සිදු කරන්නේ නැහැ. කනු ලබන්නේ යම් කිසි වෙනසක් සිදු වෙච්ච නිවාස සඳහා පමණක් ඒ අදාළ පෝරම ලබා දීම. මේක ඔබ වසමේ ග්‍රාම නිලධාරී මහත්මයාගෙන් ලබාගෙන ඒ පෝරම පුරවලා ආපහු ලබා දීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කියන ඔන්ලයින් ක්‍රමය මත අපේ වෙබ් අඩවියට ගියාම පස්සේ www.elections.gov.lk කියන වෙබ් අඩවියට ගියාම පස්සේ ඒ තිනවා පුරවැසි කටයුතු කියන පෝටලයක් එකට ගෑම්පස් ඔබට පුළුවන් මේ 2022 චන්දේවි නාමලේඛන නම ඇතුළත් කර ගැනීමට අදාළ මේ ෆෝරමේ භාගත කරගෙන අදාළ තොරතුරු ලබාගෙන ඔන්ලයින් ක්‍රමයේ තුලින්ම නැවත ඉද ලබා දීමට හැකියාව තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. අන්තර් සමාජ ලීග් රග්බි සුපිරි කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය හැව්ලු ක්‍රීඩා සමාජය හා CHNFC ක්‍රීඩා සමාජය අතර කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන නිපොන් පේන්ට් කුසලාන ඒකාණ්ඩයේ රග්බි තරගාවලියේ සුපිරි වටේ කුසලානයේ සඳහායි ඔවුන් මේ ආකාරයෙන් තරඟ වැදුනේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රීලංක රාජපක්ෂ මහත්මියද තරඟ නැරඹීමට එක්ව සිටියා. මෙම තරඟයේ ප්‍රථම භාගයේ තියුණු තරඟයක් පැවතුනත් තරඟයේ අවසන් වන විට ලකුණු 38ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් වුණා. එත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.